හයි බොවන්. අභිලේඛන විද්‍යාව කියන විෂයට අදාළව අප විසින් සාකච්ඡා කරගෙන යනු ලබන මේ වැඩසටහන් මාලාවේ, එහෙම නැත්නම් මේ වීඩියෝ මාලාවේ ඊළඟට අපි සාකච්ඡා කරන්න කල්පනා කරේ පිප්‍රාවා ධාතුකරඬු ලිපිය පිළිබඳව. ඉතින් ඔබ අතුරින් සමහර දෙනෙක් මේ පිප්‍රාවා ධාතුකරඬුව ගැන අහලා ඇති. ඉන්දියාවේ පැරණි අභිලේඛන විද්‍යාව පිළිබඳව අභිලේඛන පිළිබඳව අපි සාකච්ඡා කරද්දී අපිට හම්බෙන අභිලේඛනඥයන් අතර බෙහෙවින් කතාබහට ලක් වුණ ලිපියක් තමයි මේ පිප්‍රාවා ධාතුකරඬු ලිපිය. ඒකට මේ අපේ රටේ බෞද්ධයන්ට මේ පිප්‍රාවා ධාතුකරඬු ලිපිය බෙහෙවින්ම වැදගත් වෙනවා. මොකද බෞද්ධයන්ගේ ශාස්ත්‍රෝරයාණන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධයක් මේ ධාතුකරඬු ලිපිය මගින් අනාවරණය වන නිසා. ඒ නිසා අපි මේ වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්න බලමු මේ ලිපිය සහ ඒ ලිපිය අන්තර්ගතය පිළිබඳව. ඒතර මම මෙතනදිත් මුලින්ම ඔබට සඳහන් කරනවා මේ ලිපියේ පුරාක්ෂර විද්‍යානුකූල තත්ත්වය හෝ භාෂා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනවට වඩා මම උත්සාහ කරන්නේ මේ ලිපිය පිළිබඳව දල හැඳින්වීමක් ඉදිරිපත් කරලා මේ ලිපියේ තියෙන අකුරු ටික අපේ දැන් තියෙන දැනුම මත අපි දැන් අකුරු ටික අඳුරනවා, වචන ගොඩනගන ආකාරය දන්නවා, අභිලේඛනයක් අපි දැනට කියවලා තියෙනවා. ඒ දැනුම පදනම් කරගෙන මේ ලිපිය කියවලා යම්කිසි ලිපි කියවීම පිළිබඳ පරිචයක් අත්පත් කරගන්න තමා බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ඔබ මේ පින්තූරය දකින්නේ මේ අපි අද අපේ සාකච්ඡාවට භාජනය වන පිප්‍රාවා ධාතුකරඬු ලිපිය ලැබුණු පිප්‍රාවා ස්තූපය, කපිලවස්තු ස්තූපය. කපිලවස්තු ඔබ අහලා ඇති කපිලවස්තු ධාතුන් වහන්සේලා කියලා. එතකොට මේ බෞද්ධ විසින් වන්දනාමාන කරන මේ කපිලවස්තු ධාතුන් වහන්සේලා අනාවරණය වන ධාතු කරඬුවක් තමයි මේ පිප්‍රාවා ධාතු කරඬුව කියන්නේ. එතකොට මේ පිප්‍රාවා කියන ස්තූපේ මේ ඒ ස්තූපය දැන් සංරක්ෂණය කරලා ඉවර වෙලා වර්තමානයේ තියෙන ආකාරය මෙන්න මේ ස්තූපය ගැනීමෙන් තමයි මේ පිප්‍රාවා ධාතු කරඬුව අනාවරණය වෙන්නේ. ඉතින් අපි මේ පිප්‍රාවා ස්තූපය ගැන පොඩ්ඩක් කතා කරමු. අපි මේ අභිලේඛනයට තේරුම් ගැනීමට පහසුවක් වන පිණිස එතකොට ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල සිද්ධාර්ථ නගර කියන දිස්ත්‍රික්කයේ තමා මේ පිප්‍රාවා ස්තූපය ස්ථානගත වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයා උත්පත්තිය ලැබූ ලුම්බිනියට සතපොම් 12ක් පමණ ආසන්න ස්ථානයක තමා මේ ස්තූපය ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට මේ ස්තූපය 1898 දී කැණීම් කරනවා විලියම් ප්‍රෙස්ටන් පෙප්පේ කියන පුජ්‍යලයා විසින්. එතකොට ඔහුට අයිති පෞද්ගලික ඉඩමක් තමයි මේ ස්තූපය තිබිලා තියෙන්නේ කාලේ. එතකොට මේ ස්තූපය ඔහුගේ ප්‍රධානත්වයෙන් කැණීම් කරනවා. ඒ කැණීමේදී ධාතුන් වහන්සේලා අන්තර්ගත යම්කිසි පෞද්ගලියන්ගේ ශරීර කොටස් ධාතුන් වහන්සේලා අන්තර්ගත කරඬු පහ ලැබිලා තියෙනවා. කරඬු පහ. එතන මේ කරඬු පහෙන් එකක මේ ලේඛනයේ සටහන් වෙලා තිබිලා තියෙනවා. එතන මේ ලේඛනයේ මුල්වරට කියවලා තියෙන්නේ ජෝර්ජ් බියුලර් කියන ප්‍රසිද්ධ පඬිවරයා විසින්. ජෝර්ජ් බියුලර් කියන පඬිවරයා විසින් තමයි මේ ලිපිය පළමුවරට කියවලා ඒ අදහස අනාවරණය කරලා තියෙන්නේ. එතන මේ ඔබ දකින්නේ මේ ස්තූපය කනින්න ආසන්න කාලයේදී ඒ ස්ථානයේ තිබුණ ආකාරය දැක්වෙන ඡායාරූපය. 1898 දී ගත්ත ඡායාරූපය මේ ස්තූපය සහිත ගොඩැල්ල පැවති ආකාරය. ඉතින් මේ පින්තූරයෙන් ඔබ දකින්නේ මේ ගොඩැල්ල නැත්නම් මේ පිප්‍රාවා ස්තූපය කැණීමෙන් අනාවරණය කරගත්ත අනාවරණය වුණු කරඬු පහේ පින්තූරයක්. ඉතින් ඔබ දකිනවා අලංකාර කරඬු කීපයක් දැක ගන්නවා. ඉතින් මෙන්න මේ කරඬුවේ තමයි මේ අපි අද අපි කතා බහට ලක් කරන මේ ලේඛනය සටහන් කරලා තියෙන්නේ. මේ සාමාන්‍ය ජල වශයෙන් පේන මේ. ඉතින් මේ ඡායාරූපයේ ඔබට වඩාත් පැහැදිලි ඇති මෙන්න මේ ධාතු කරඬුවේ
කරට පොඩ්ඩක් ගැට්ටට පොඩ්ඩක් පහලින් වටේටම සටහන් කරලා තියෙන ලිපිය. මේ ලිපිය තමයි අද අපි සාකච්ඡා කරන්න භාජනය කරන්නේ. හරි. එතකොට මේ ධාතුන් වහන්සේලාගේ කොටස අපි ප්‍රසිද්ධයි කපිල වස්තු ධාතුන් වහන්සේලා කියලා. මේ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ විශේෂ මැදිරියක ප්‍රදර්ශනයට තියලා දැක බලා ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙකුට ස්ථානට ගියොත් වැඳ පුදා ගැනීමේ හැකියාවක් තියෙනවා. යම් ඒ වැඳ පුදා ගන්න උත්සාහ කරනවා නම් ඒකට බාධාවක් ඉල්ල කරන්නේ අපිට නිදහසේ වැඳ පුදා ගන්නත් පුළුවන් ඕනෑම කෙනෙකුට. එතකොට ඔබ දන්නවා මේ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ශ්‍රී ලංකාවටත් වැඩම කළා තියෙනවා. දැනට මා දන්නා තරමින් වස්කඩුව ප්‍රදේශයේ පන්සලක ඒ ධාතුන් වහන්සේලා යම් ප්‍රමාණයක් වැඩ සිටිනවා සහ තවත් විහාර ස්තූප කීපයක එයින් කොටස් තැන්පත් කරලා තියෙන බවත් අපි දන්නවා. එතකොට මේ ඔබ දකින්නේ මේ නවදිල්ලි කෞතුකාගාරයේ මේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරලා තියෙන කුටිය. එතකොට මෙතන ඔබට පේන ඇති මේ මැදේ තියෙන විශේෂ කුටියක තමයි මේ ධාතුන් වහන්සේලා ඒ ශරීර කොටස් තැන්පත් කරලා දැක බලා ගන්න වෙන පුදා ගන්න සලස්සලා තියෙන. එතකොට ඒ ස්ථානයේ ධාතු කරණුන් වහන්සේලා ධාතු පනඩු දෙක ඒවා තිබුණ තැන්පත් කරලා තියෙනවා. හරි. එතකොට මේ අපේ කතාබහට ලක් වෙන පිප්‍රාව ධාතු කරණු ලේඛනයේ සහිත ධාතු කරණු. එතකොට මේ ධාතු කරඬුව ස්ටේටයිට් කියන පාෂාණයෙන් සකස් කර බව තමයි වාර්තාවල දැක්වෙන්නේ. එතකොට ඔබට පේන ඇති මේ ගැට්ටට තරමක් පහලි ලේඛනය සටහන් කරලා තියෙනවා වටේට. ඉතින් මේ ඔබ දකින්නේ ලේඛන. ඉතින් මේ ලේඛනය මේ වටේටම තියෙන නිසා කියවීම ඕනෑම තැනකින් ආරම්භ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට මේ ලැබිලා තියෙන ස්පර්ශ ලාංඡනයට අනුව මේ ස්ථානයෙන් අපි ලිපිය කියවීම ආරම්භ කරන්න අපිට පුළුවන්. එතකොට ඔබට පේනවා ඇති ඔබ දැන් මේ අකුරු අඳුරන. ඔබ මේ අකුරු දන්නවා. ඉතින් නමුත් ඔබ අපි කලින් අන්තිමට අපි බලපු අභිලේඛනය කොමින්දේ එහෙම නැත්නම් ලුම්බිනි මේ ගල් කණුවේ තියෙන ශිලා ලේඛනය. එතකොට ඒක ශිලා ලේඛනයට ඒ අකුරු වලට වඩා යම් කිසි ආකාරයක නම් කිසි ලතාකාර ස්වභාවයක් ඇදී කියපු ස්වරූපයක් මේ අකුරු වල ඔබට දැක ගන්න පුළුවන්. ඒකට හේතු වෙන්න පුළුවන් මෙතන මේ මේ අතන අර ගල් කණුවේ තියෙන ලිපිය අතරම අකුරු ලියනවට වඩා අකුරු කෙටීමක් සිද්ධ කරලා. මේ ස්ථානයේදී මෙතනදී වෙන්නේ අතරම අකුරු කෙටීමක් වගේම ඊටත් වඩා යම් කිසි දැඩි පාෂාණයක් වෙනකොට ඒ පාෂාණයට ලෝක කූරක් පාවිච්චි කරලා යම් කිසි සීරීමක් කරන්නේ. engravings කියලා අපි කියන්නේ සීරීමක් සිදු කරනවා. එතකොට යම් කිසි ආකාරයකට අර මේ ඝර්ෂණය අඩුවීම නිසා ලිස්සා යාමක් වගේ දෙයක් නිසා අකුරු වල ලතාකාර ස්වභාවය වැඩි වෙන්න පුළුවන් කලින් ලිපියට සාපේක්ෂව. ඉතින් ඒ නිසා තමයි මේ අකුරු වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ අභිලේඛනඥයෝ අතර අදහසක් තියෙනවා මේ ලිපිය මේ දැන් අපි දන්නේ බ්‍රාහ්මී අක්ෂර මාලාව ආරම්භ වුණේ බෙහෙවින්ම ජනප්‍රිය වුණේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ කියලා නේද? මෞර්ය අශෝක අධිරාජ්‍යය තමන්ගේ ධර්ම ලිපි ලේඛනය සඳහා තමයි මේ බ්‍රාහ්මී අක්ෂර මාලාව පාවිච්චි කරේ. ඉතින් අපේ වංශ කතාවල දැක්වෙන විදිහට ඒ වක්‍ර තොරතුරු බැලුවාම අපිට පේන දේ තමයි අශෝක අධිරාජ්‍යයා විසින් නෙවු ධර්ම දූතයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ ධර්ම දූතයන් වහන්සේලා හරහා ලේඛන කලාව ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී පමණ අපේ රටට ආවයි කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඉතින් අභිලේඛනඥයෝ අතර ඉතිහාසඥයෝ අතර පුරාවිද්‍යාඥයෝ අතර අදහසක් තිබුණා මේ බ්‍රාහ්මී අක්ෂර මාලාවේ ආරම්භය ක්‍රිස්තු පූර්ව 3 සියවසට වගේ ගමන් කරන්න කියලා. එතකොට මේ අතරතුර තවත් පිරිසක් අදහස් දැක්වුවා ක්‍රිස්තු පූර්ව 3 සියවසේ අශෝක අධිරාජ්‍යයාට මෙතරම් පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමට අකුරු ලිවීමට ඒ ලේඛන සටහන් කිරීමට වර්ධනය වුණ භාෂාවක් මේකට මේ අභිලේඛනවල අපි දකින්නේ එතුමාට හිතේ ඇතිවන අදහස් සියල්ල එතුමා පැහැදිලි කළා. ඉතින් මේ වගේ වර්ධනීය තත්ත්වයක් ඇති වෙන්න නම් මේ භාෂාව අටුම ඊට අවුරුදු 100ස් මේ අක්ෂර මාලාව ඊට 100ස් 2-3කටවත් එහා කාලේ ඇති වෙන්න ඕනේ කියලා අදහසක් ඇති. ඉතින් මේ අදහස සහිතව අභිලේඛනඥයෝ අශෝක අධිරාජ්‍යයට පෙර යුගයේට
අයිති අභිලේඛන කියලා අභිලේඛන 8ක් 10ක් විතර ඉන්දියාවෙම උදාහරණ කොට පෙන්නලා තියෙනවා. ඒ අතර සෝග මේ 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 සෝගෞරා ලිපිය, මහාස්ථාන ලිපිය, බට්ලිෂි ඩාලේඛනය වගේ, ඒ වගේම මේ මේ මෙන්න මේ පිප්‍රාවා දාස්කර ලිපියත් අශෝක අධිරාජ්‍යයන පෙර ලිපියක් කියලා අදහසක් ඉදිරිපත් කරලා තියෙන. ඉතින් ඒ කාරණාවත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතිනවා. ඉතින් ඒ අතරතුර තමයි අපි මේ ලිපිය සාකච්ඡාවට භාජනය කරන්නේ. ඉතින් මේ නමුත් අර මම කිව්වා වගේ ඒ බ්‍රාහ්මී අක්ෂර මාලාවේ පෞරාණිකත්වයේ පිළිබඳ අදහස අද වෙද්දී බොහෝ දුරට විසඳිලා තියෙනවා. මොකද 1990 දශකයේ වෙද්දී අනුරාධපුර ඇතුළු නගරයෙන් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට තව සියවස් දෙකක් විතර පරතුරු ක්‍රිස්තු පූර්ව 5 6 සියවස් වලට යන අක්ෂර අනුරාධපුර ඇතුළු නගරයේ කැණීම මගින් මැටි භාජනවල ලියලා තියෙද්දී ආචාර්ය සිරාන් දරණීගල මැතිතුමා විසින් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේට තදානුගත නිදර්ශක ඉන්දියානු ප්‍රදේශයේනොත් මහාචාර්ය රාජන් විසින් ඉදිරිපත් කළා තියෙනවා. මහශිලා සුසාන ස්ථාන කැණීම් දෙකකින් තාම විශ්වාසනීය ආකාරයෙන්. ඉතින් ඒ නිසා අද වෙද්දී තාම පැහැදිලි බ්‍රාහ්මී අක්ෂර මාලාවේ ආරම්භය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට, එහෙම නැත්නම් මෞර්ය අශෝක අධිරාජ්‍යයාගේ කාලයට වඩා තව අඩුම තරමේ සියවස් දෙකක්වත් එහාට යනවා කියන කාරණය සනාථ වෙලා තහවුරු වෙලා තියෙනවා. හරි. එතකොට මේ ලිපිය තමයි අපි සාකච්ඡාට භාජනය කරන්නේ. ඉතින් මේ ලිපිය අර රවුමට කියවන්න අපහසු නිසා මම ඒක කොටස් තුනකට බෙදලා අපිට හැට බලන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔබට දැන් පුළුවන් ඔන්නම් මේ වීඩියෝ මෙතනින් නවත්තලා තනියම ඔබ දන්නා දැනුම පදනම් කරගෙන ඔබ උගත් දේ පදනම් කරගෙන මේ ලිපිය කියවන්න පුළුවන් කියලා උත්සාහ කරන්න. ඉතින් මේ ලිපියේ අකුරු සියල්ලම ඉතාම පැහැදිලිව තියෙනවා. ඒ නිසාමයි අපි මේ පැහැදිලි අකුරු තියෙන ලිපි තමයි මේ අවස්ථාවේ තෝරාගන්නේ සමග කියවන්න. මොකද අපි අකුරු ටික හුරු වීමයි මේ වෙලාවේදී වැදගත් වෙන්නේ. හරි. ඒ නිසා ඔබට වෙලාව අරගෙන මේ වීඩියෝ මෙතනින් తాවකාලිකව නවත්තලා මේ අකුරු ටික කියවන්න උත්සාහ කරන්න. ඕන තරම් වෙලාව අරගෙන පරණ සටහන් බලමින් පරණ දැනුම අලුත් කරගනිමින් ඊට පසුව නැවත මේ වීඩියෝ කියන්න කරලා ඔබගේ කියවීම කෙතෙක් දුරට අපගේ කියවීම සමග අනුගත වෙනවාද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න. හරි. එහෙනම් අපි එකතු වෙලා මේ ලිපිය කියවන්න උත්සාහ කරමු. ඉතින් මම මේ අකුරු පෙර වීඩියෝවේ වගේම මේ highlight කිරීමක් කරන්නම් ඔබට කියවා ගැනීම පහසු වීම සඳහා. නමුත් අභිලේඛන කියවද්දී ඔබ ඒක බලාපොරොත්තු වෙන්න එපා. ඔබ තනියම කියවද්දීම highlight කරන්න කෙනෙක් නැහැ. ඉතින් මම මේ වෙලාවේ අපි අකුරු ඉගෙන ගන්න යන අවස්ථාව නිසා අකුරු highlight කරලා ඔබට පෙන්නන්නම්. ඔබට මුලින්ම පේනවා ඇති මේ අකුරනේ. මේක පැහැදිලි අපි ඉගෙන ගත්තා. යා යන්න. හරි. එතකොට මෙතන ඊට පස්සේ තියෙනවා ඉතාම පැහැදිලි අකුර සයන්න. එතකොට මේ මේ ලිපිය මම ගත්තොත් මේක එක කොටස මම ඒක ලියන්න. මේක එක, මේක දෙක, මේක තුන. මෙන්න මේ කෑල්ල තමයි පළවෙනි කොටස. එක. මෙන්න මේ කොටස එතකොට දෙවැනි කොටස. මේ කොටස තුන්වෙනි කොටස. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඒකට ඔබට වරදින්නේ නැහැ. හරි. එතකොට යයන්න අපි කියෙව්වා. සයන්න තියනවා දෙවනුව. ඊට පස්සේ ලයන්න තියනවා. එකට ඉස්පිල්ලක් දාලා ලී කරලා සාලි නැවතත් එම අකුරමයි ලය සාලිල. එතන මෙතන ය සාලිල කියලා තියෙනවා. ඉතින් ඔබට පරීක්ෂාකාරීව බැලුවොත් ඔබට පෙනේ මෙන්න මෙතන 33ක් තියෙනවා නේ මුලින්ම මේ ලිපි ආරම්භ කරන තැන අපේ. ඒතකොට යන්න. එතකොට ය. ඉතින් ය කියලා ගත්තාම මේ ප්‍රාකෘත භාෂා ලක්ෂණ අනුව ඒට අර්ථයක් දීම අපහසු නිසා නමුත් ඒක ඇත්තටම යන් කියලා ගත්තොත් එහෙම අපිට පැහැදිලි අර්ථයක් දෙන්න පුළුවන්. නිසා අභිලේඛනඥ මේක යන් කියලා කියවලා තියෙනවා. යන්. යන්න, යයන්න, බින්දුව. යන් කියලා. එතකොට යන් සලිල
ඉඩස මෙතන තියෙනවා නයන්නනේ නයන්නට ඉස්පිල්ල දාලා නි කරලා නි ඉට පස්සේ දයන්න තියෙනවා ලොකු දයන්න නිද ආය නයන්න තියෙනවා වම් පැත්තට කිටී දාන්න කලා නේ නිදනේ නිදනේ යන් සලිල නිදනේ ඊටසේ මේ අකුර ඉතහාම් පැහැදිලි ඔබට කොටුවා බයන්න පාපිල්ලක් දාලා තියෙනවා යට ඉර බු නැවත මේ අකුරම තියෙනවා මෙතන බුද බුද නැවත අපිට හම්බෙච්ච මෙන්න මේ අකුරම තියෙනවා බුදස බුදස යන් සලිල නිදනේ බුදස බුදස නේ ඊටසේ මෙතන තියෙනවා ලොකු බයන්න බා ග ගයන්න තාකපාදි වගේ මෙන්න මෙතන තියෙනවා මෙහෙම ඉරක් ගහලා අඩකවේ බලන්නේ වයන්න බගව මෙතන තියෙනවා තයන් බගවත මේ පැත්තට ඉරක් කියන බගවතෝ කියලා මේක කියවගෙන තියෙනවා බගවතෝ බගවතු එතකොට මේ මුල කෑල්ල අපි කියවුවත් එහෙම යන් සලිල නිදනේ බුදස භගවතු බුදස භගවතු දැන් මම දෙවෙනි කොටසට යන්නම් මේ කොටසට මම මේ මේ කියවීම පහසු වීම සඳහා මේ කොටස් තුනකට දාලා තියෙනේ බව නැවත මම මතක් කරනවා බුදස ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔබට පේනවා ඇති මේ සයන් මේ මේ සයන්නනේ අපි කියුවේ ඒක සෑල්ල එතනින් යන සයන්න ඊපස්සේ මෙතන තියෙනවා හයන්න ත ඒකට ස්පිල්ලක් දාලා තියෙනවා සකි 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 එතකොට ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙතන නැවත තියෙනවා සයන් සයන්න ඒකට පාපිල්ලක් දාලා සු සු මේක පැහැදිලි හයන්න කි කරලා තියෙනවා මෙන්න මෙතන තියෙනවා නැවත තයන්න ඒකට ස්පිල්ල දාලා සුකි හරි එතකොට සුකිති සුකිති හරි එතකොට මෙතන ඔබට පේනව ඇති ඔබ හරි සූක්ෂමව පරීක්ෂා කරලා බැලුවොත් එහෙම නම් මෙතනත් නිකන් අකුරු වගේ ගතියක් තියෙනවා අකුරු වගේ ගතිය ඉතින් අපි ඒක බලමු කියවන්න මෙන්න මේ මම පාඩ කරන එක කියවන්න බලන්න මේක ඔබට පැහැදිලි යයන්ද නේ යයන්න මේක නයන් ඊපස්සේ මෙතන මේ කෑල්ල අතන මෙන්න මෙතනි මෙන්න මෙතනි මඟ හැරුණු කොටස. ඒට ඒක මේ සාමාන්‍යයෙන් පැරණි තියෙන අකුරු ලියානියදී මඟ හැරුණාම උඩින් හරි යටින් හරි වෙන ඉඳ තියෙන තැනකින් ඒක ලියනවා. ඉතින් මේකේ තියාගෙන යද්දී ලේඛකයාට අකුර මඟ හැරිලා තියෙනවා. ඊට පස්සේ ඔහු මේක උඩින් ලියලා තියෙනවා. එතකොට සකියා නං කියලා තමයි මේක කියවගෙන තියෙන්නේ. සකියා නං කියලා. සකියා නං. එතකොට යන් සලිල නිදනේ බුදස භගවතෝ සකියාන සකියානට සුකිති සුකිති අපි ඒක ඇල කියවන්නේ මේ නැවත සම්බන්ධෙමු සුකිති නැවත මෙතන තියෙනවා අර අපි කලින් අපිට හම්බෙච්ච අකුරක් බයන්න බයන්න ආය මෙතන තියෙනවා තයන්න ති කරලා බති බති ඊට පස්සේ මෙතන තියෙනවා නයන් නයන් ආයේ මෙතන තියෙනවා තිත බතිනා 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 ඊට පස්සේ මෙතන තියෙනවා නැවත සයන්න අපිට මේ හම්බෙච්ච චක්‍රුමය නැවත නැවත හම්බෙන්න සා මෙතන ආය තියෙනවා බයන්න සබ මෙතන තියෙනවා කාප්පාදයක් වගේ දාලා ස්පිල්ලක් දාලා එතකොට සබගි 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 අපි මේ ටික නැවත කියවුවොත් අපි මේ කියවපු ටික යන් සලිල නිදනේ බුදස භගවතෝ සකි යාන සුකිති බතිනං සබගි සබගි ඊට පස්සේ අපි මේ තුන්වෙනි කොටසට අපි යමු මම මේ මේ තියෙන අකුරමයි මෙතෙන්ට සම්බන්ධ වෙන එක මේ කැලණේ අපි දැනට කියෙව්වේ හරි මෙන්න මෙහෙම අකුරක් තියෙන්නේ නේ ලස්සන අකුර ඔබට මතක ඇති මුර්ධජ නයන් ලකු නයන් එතකොට ඒකට උඩට ඉරි කැලල එතකොට නී නී එකතු කිරීමේ අකුර නික නික දන්තජ නයන් නික සිතක් තියනවා මෙතන නිකනා
නිකනා නිකනා. එතකොට සුකිති බතිනං සබගි නිකනා. නැවත මෙතන තියෙනවා සයන්න, මෙතන තියෙනවා පායන්න, යටට ඉරක් ගහලා සපු. මෙන්න මෙතන තියෙනවා තයන්න සපුත. මේ ඉරි කෑල්ල ඇදිල වගේ තියෙනවා. හරි, සපුත. ඊට පස්සේ ආය තියෙනවා ඔබට මතක ඇති දයන්න. දයන්න තියෙනවා, ලයන්න තියෙනවා, අන්තිමට නයන්න තිබිලා ආය තිතක් තියෙනවා. දලන දලන. එතකොට සපුත දලන, සපුත දලන. මම හිතනවා ඔබට මේ කියවීම පැහැදිලි ඇති කියලා. අපි නැවත මුලින්දම් මේ කියවපු අකුරු ටික අපි කියව ගමු. යන්න යන්න බිඳුව ඉයන් සල්ලිල නිදනේ බුදස භගවතෝ සකියාන සුකිති බතිනං සබගි නිකනං සපුත දලන. මම හිතනවා මේ කියවීම ඔබට පැහැදිලි ඇති කියලා. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒවා අදහස් විදිහට ඉදිරිපත් කරන්න. අපිට ඒවා සාකච්ඡා කිරීමට හැකියාව තියෙනවා. හරි, එහෙනම් මම ඉදිරියට යනවා. ඔබ මේ දැක්ක ලිපිය තමයි අපි කියෙව්වේ. ඒ කියවීම අපි අද සිංහලෙන් අකුරෙන් ගත්තොත් මෙන්න මේ විදිහට ඔබට දැක ගන්න පුළුවන්. යං සලිල නිදනේ බුද්දස භගවතෝ සකියා සුකිති බතිනං සබගි නිකනං සපුත දලන. ඉතින් මම මේක පේලි දෙකකට කඩලා දාලා තියෙනවා. ඉතින් හරියටම ගත්තොත් එහෙම අභිලේඛන විද්‍යානුකූලව එහෙම පේලි දෙකකට කඩලා දාන්න අවශ්‍ය නැහැ. තනි පේලියකට දාන්න පුළුවන්. මගේ මේ ස්ලයිඩ් එකේ අර ටිකක් ලොකුවට දාන්න ඕන හින්දා, ඔබට පැහැදිලි කරන්න ඕන හින්දා තමයි කොටස් දෙකකට කඩලා දාලා තියෙන්නේ. ඉතින් මේ ලිපි එක දිගටම තියෙන ලිපියක් නේද? එතකොට අපි මේකේ තේරුම දල වශයෙන් අපි ගන්න බලමු. මොකද්ද මේකේ තේරුම කියලා. හරි, එතකොට මේකේ මුලින්ම තියෙනවා ඊයන් සලිල නිදන. ඊයන් ඊයන් කියලා කියන මෙම වගේ අදහස. මේ දැන් මේකේ තියෙන්නේ අර පූර්ව බ්‍රාහ්මී අකුරු වලින්, පැරණිම බ්‍රාහ්මී අකුරු වලින් ලියලා තියෙන්නේ. එතකොට මේකේ අර අපි කලින් කිව්වා වගේම ප්‍රාකෘත තමයි භාෂාව, ප්‍රාකෘත. හරි, එතකොට ඊයන් කියලා කියනවා මෙම වගේ අදහස. මෙම මෙම කියලා ගන්න. මෙම සලිල නිදනි. සලිල අර අපි කලිමුත් කිව්වා රයන්න ල සඳහා ර සඳහා තමයි ල යෙදෙන්නේ කියලා මේ ප්‍රාකෘතේ. එතකොට සලිල කියන්නේ ශරීර කියලාද අපි කියන්නේ? ශරීර. එතකොට මෙම ශරීර යන් සලිල. මෙම ශරීර නිදනේ, නිධාන. නිධාන කියන්නේ තැම්පත් කරලා තියෙන දේ, හංගලා තියෙන දේ වගේ අදහසන්නේ. තැම්පත් කළ දේ වගේ අදහසක්. එතකොට නිදනේ, නිධානය, එහෙම නැත්නම් තැම්පතුව. මෙම ශරීර නිධානය, මෙම ශරීර තැම්පතුව. ඒ කියන්නේ අර ධාතු මංජුසාව ඇතුලේ තියෙන ශරීර කොටස් පිළිබඳව. එතකොට මෙම ශරීර තැම්පතුව බුදස භගවතෝ සකියාන. මේක ඔබට තේරෙන්න ඕනේ. සිංහල භාෂාව දන්න ඕන, බුදුදහම ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා නම් මේ පාඩයේ මේ කොටස ඔබට තේරෙනවා. බුදස භගවතෝ සකියා, භගවතු භාග්‍යවත්, භාග්‍යවත් නේ. ඒකට සකියානං ශාක්‍ය වංශයේ බුදුහාමුදුරන්ගේ සකියාන. ඒකට ශාක්‍ය වංශික භාග්‍යවත් බුදස, බුද බුදුන් ස ගේය සම්බන්ධ බුදුන් ගේය. මෙම ශරීර තැම්පතුව ශාක්‍ය වංශික භාග්‍යවත් බුදුන් වහන්සේගේය. ඔන්න ඒක තේරුම් පැහැදිලි. ඊට පස්සේ අපි දෙවනි කොටසට ගියොත්, දෙවනි කොටස කියන්නේ ඊළඟට ඉදිරියට ගියොත් එහෙම සුකිති බතිනා. සුකිති මෙතන සුකිති කියලා ගන්න නාමයක් විදිහට, සුකීර්ති, සුකීර්ති කියලා ගන්න. සුකීර්ති බතිනා, බති බත බත කියලා අපි කියන භක්තෘ, එහෙම නැත්නම් සහෝදරයා කියන අදහසනේ. අපි සිංහලෙන් ගන්න පැරණි අපේ සිංහල බෑයක් කියලා දෙන්නේ බෑයක්. අර දස බාතික රජවරු කියන්නේ සහෝදරයෝ දහ දෙනා කියන එකනේ. දෙබෑ කියලා කියන්නේ සහෝදරයෝ දෙසහෝදරන්ට නේද? ඒ වගේ බත. එතකොට සුකීර්ති බතිනා. සුකීර්ති නම් සහෝදරයන්ගේ,
සහෝදරයන්ගේය. සබගි නිකන බගිනි, බගිනි කියන සහෝදරියු, සහෝදරියු. අපි කියන්නේ අර භාර්යාව ගැන කතා කරද්දී බෞද්ධ බුදුදහමේ තියෙන බගිනි භාර්යා කියනනේ, සහෝදරියක් වගේ භාර්යාව කියලා. ඒතකොට බගිනි, එතකොට සුකීර්ති නම් සහෝදරයන්ගේය, සහෝදරියන්ගේ. සුකීර්ති නම් සහෝදරියන්ගේය. ඊට පස්සේ කියන සපුත සහ පුත්‍රයන්ගේය. සුකීර්ති නම් සහෝදරයන්ගේය සහ සහෝදරියන්ගේය සහ පුත්‍රයන්ගේය, පුතුන්ගේය. දලන බිරින්දෑවරුන්ගේය, බිරින්දෑවරුන්. එතකොට ඔබට පැහැදිලි ඇති මේ ලිපිය කියවෙනවා, ඊයන් සලිල නිදනේ බුදස භගවතෝ සකියානම් සුකිති බතිනම් සබගි නිකනම් සපුත දලන. මෙම ශරීර නිධානය, මෙම ශරීර තැන්පතුව ශාක්‍ය වංශික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේය. සුකීර්ති නම් සහෝදරයන්ගේය, සහෝදරියන්ගේය සහ පුත්‍රයන්ගේය, බිරින්දෑවරුන්ගේ කියන අදහස තමා මේ ලිපියේ තියෙන්නේ. එතන මේ ලිපිය ගැන අදහස් පළ කරපු අභිලේඛනඥයෝ අදහස් දෙකක් කියනවා. එක ප්‍රධාන අදහසක් තමා මෙම ස්තූපයේ මේ මේ මංජුසාව ඇතුලේ තියෙන්නේ මෙම ශරීර නිධානය කියලා තියෙන්නේ භාග්‍යවත් ශාක්‍ය වංශික බුදුරජාණන් වහන්සේගේය. ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ධාතු බෙදා හරීමක් කරනවා. එතකොට උන්වහන්සේගේ ඥාතීන්ට ධාතු කොටස ශාක්‍ය වංශිකයන්ට ලැබෙනවානේ. ඉතින් එතකොට ඒ සහෝ මේ ඥාතීන්ට ලැබුණු ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ස්තූපය තමයි මේ ස්තූපය කියලා අදහසක් තියෙනවා. ඒකට මේ බුදුරජාණන් වහන්සේගේම ධාතුන් වහන්සේලා තමයි මෙහි අන්තර්ගත වෙන්නේ කියන අදහස බෞද්ධ සාහිත්‍යයේ හැම සඳහන් වෙනවා. ඒකට ඒ අනුව යමින් මේ මංජුසාවේ තියෙන බුදුජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියන අදහස මේ ලිපිය අනුව තහවුරු වන බව අභිලේඛනඥයෝ ප්‍රකාශ කරනවා. එතකොට මේ ධාතුන් වහන්සේලා ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉන්දියානු ඉතිහාසයේ පහළ වෙච්ච මහ දැවැන්ත චරිතයක් නේද, ප්‍රමුඛම මිනිසයා. එතකොට මේ එදාතුර එදා සිට මේ දක්වා මහා ප්‍රඥා නේද. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා යමෙකුට අයත්ව තියෙනවා කියන්නේ ඔවුන් ඒක ඇත්තටම ඔවුන්ගේ පවුලේ ඔවුන් සියලු දෙනාගේම මේ අයිතිය නිධානයක් වටිනා දෙයක් නේ. ඒ නිසා මෙහි අයිතිය ඒ පවුලේ සියලු දෙනාට තියෙන බව තමයි මේ ලේඛනයෙන් අදහස් කරන්නේ. ඒකට මෙව ශරීර නිධානය බුදුරජාණන් වහන්සේගේය, ශාක්‍ය වංශික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ. ඒතකොට එහි අයිතිය සුකීර්ති නම් සහෝදරයන්ගේය සහ සහෝදරියන්ගේය සහ පුත්‍රයන්ගේය සහ බිරිඳවරුන්ගේය කියන අදහස. ඒතකොට තව අදහසක් ඉදිරිපත් කරනවා මේ ශාක්‍ය වංශික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් උන මේ කියන සුකීර්ති නම් සහෝදරයන්ගේ සහෝදරියන්ගේ පුත්‍රයන්ගේ සහ බිරින්දෑවරුන්ගේ ශරීර නිධානය තමයි මේ තියෙන්නේ කියලා සමහර අය අදහස ඉදිරිපත් කරනවා. කලින් අදහසේ කියේ බුදුරජාණන් වහන්සේගේම ධාතුන් වහන්සේලා කියලා දෙවනි අදහසෙන් ඉදිරිපත් වෙනවා මේ තියෙන්නේ මේ සුකීර්ති නම් සහෝදර සහෝදරියන්ගේ පුත්‍රයන්ගේ සහ බිරින්දෑවරුන්ගේ ශරීර කොටස්ය කියලා. ඉතින් ඒ අදහස ඉදිරිපත් වුණාත් මේ වෙද්දී තහවුරු වෙලා තියෙන මේ ලිපියේ තියෙන ලක්ෂණ අනුවම මේ කිසි සැකයකින් තොරව මෙයින් දැක්වෙන්නේ මේ තැන්පත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට, ශාක්‍ය වංශික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අයිති ශරීර ධාතුන් වහන්සේලාය කියන කාරණය සනාත වෙලා වැඩි පිළිගැනීමට ලක් වෙලා වැඩි ගෞරවාදරයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් මම ඔබ සමග මේ වීඩියෝවෙන් සාකච්ඡා කරේ පිප්‍රාවා ධාතු කරඩු ලිපිය ගැන. එතකොට මේ ලිපිය ඇත්තටම මගේ ප්‍රධාන අරමුණ මේ ලිපිය ඔබ සමග කියවන මේ අකුරු ඔබට හුරු කර. ඉතින් මම හිතනවා ඔබ මේ වීඩියෝව හොඳින් නරඹලා මේ කරුණු අධ්‍යයනය කරලා මේ ලිපියේ පිළිබඳව අවබෝධයක් ඔබ ලබා ගනිය කියලා. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මම පෙරත් දැනුම් දුන් පරිදි
මෙහි ඉදිරිපත් කරන්න මේ වීඩියෝවේ යට කමෙන්ට්ස් විදිහට අපිට ඒවා සාකච්ඡා කරන්න අපි දන්න ආකාරයෙන් පිළිතුරු දෙන්න එහෙම නැත්නම් ඒවා පිළිබඳව අපිට සාකච්ඡා කිරීමට හැකියාව තියෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම චන්දි මබණ්ඩල ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා සහ උරුම කළමනාකරණ අධ්‍යන අංශයේ. ඔබ සැමටම තෙරුවන් සරණයි.